සුබ දවසක් ඔයාලට. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Felta Cologne mix කරලා image එකක් color කරගන්නේ කියලා. අපි බලමු මේකට මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. මේ තමයි මම අඳගත්ත image එක. අපිට ඕමනා වෙනවා Cologne, baby Cologne. ඊට පස්සේ පොඩි පීරිසියක්. සුදු පීරිසියක් නවරත් හොඳයි මොකද අපිට ගා ගන්න වර්ණ පේනවා. ඊට පස්සේ පින්සලක්. කිඳි වෙන් නොවන plastic candy novana pencil පහසුවෙන් පාට කරගන්න පුළුවන් ඊට පස්සේ මම පාවිච්චි කරනවා මගේ skin color එකට rose පාට දුඹුරු පාට තැඹිලි පාට කහ පාට යන වර්ණ හතර ඉස්සෙල්ලම මම පිරිසියේ ගා ගන්නවා rose පාට ටිකක් වැඩියෙන් ගා ගන්නවා ඊට පස්සේ තැඹිලි පාට දුඹුරු පාට ටිකක් අඩුවෙන් මොකද දුඹුරු පාට ගෑම අපේ අපිට අවශ්‍ය කරන වර්ණය තද පාට යන නිසා කහ පාට ලා වර්ණයක් හදා ගන්න ඕන නිසා මම බිඳු හතරක් පහක් වගේ පාවිච්චි කරනවා මම ඊට පස්සේ බෝඩ් එක ගාලා බලනවා මේ කලවම් කරගත්ත පාට හරිද කියලා. තව රෝස පාට එකතු තව රෝස පාට ටිකක් එකතු කරලා තව පොඩ්ඩක් ලා පාට කරගන්නවා මේක. මට ඕන පාට එනකම්. ආයෙ මම බෝඩ් එකේ ඇප්ලයි කරලා බලනවා මේ කලර් එක ඕකේද කියලා. ඒත් නැත්නම් මම තව කොලොන් බින්දු දෙක තුනක් එකතු කරලා මේක තවත් ලා කරගන්න. මට ඕන පාට හරි මම දැන් ඉමේජ් එකේ මෝනේ සම්පූර්ණයෙන් ලා පාට ගා ගන්නවා මේ විදිහට ගොඩක් අය කරන්නේ ඉස්සෙල්ලම තද පාට ගාලා ඊට පස්සේ ලා පාටින් බ්ලෙන්ඩ් කරන එක මං මගේ පහසුවට මම කරන්නේ ඉස්සෙල්ලම මම ලා පාට ගන්නවා ඊට පස්සේ මම තද පාට හදා ගන්නවා මේකට රෝස් පාට දුඹුරු පාට ටිකක් තැඹිලි පාට කහ පාට ටිකක් කොලොන් බින්දු දෙකක් තුනක් වගේ මේකට එකතු කරගන්න මේ විදිහට මම අඳුර වෙන්න ඕන තැන්වල මේ තද පාට apply කරනවා ඊට පස්සේ ලා පාට අරගෙන මේක blend කරගන්න ඕනේ වර්ණ දෙක එකතු වෙන තැන අඳුරු වෙන ඕන තැන මම තව අඳුරු කර ගන්නවා මොකද මට පාට තද මදි ඒ හරියට
light color එකෙන් ආයි blend කරගන්න. මම තව පොඩ්ඩක් මේ පැත්ත dark කරගන්නවා. මම යාගේ අත්වලත් ඊට පස්සේ ලයිට් කලර් එක ගා ගන්නවා ඉස්සෙල්ලම. දැන් ඩාර්ක් කලර් එක අරගෙන හයිලයිට් කරගන්නවා. ඩාර්ක් කලර් එක මදි පොඩ්ඩක් ඒ නිසා තව චුට්ටක් හදා ගන්නවා බ්‍රවුන් කලර් එක. අන්න මෙයාගේ ඇඳුම පාට කරගන්නයි යන්නේ. මම ඒකට පාවිච්චි කරනවා දම් පාට, තද රෝස පාට. ඉස්සෙල්ලා මම වලා පාට හදා ගන්නවා. කොලොන් බින්දු පහක් හයක් වගේ එකතු කරගන්න. කොලොන් බින්දු හයක් හතක් වගේ එකතු කරගන්න ලාපාට හදාගන්න. ඔක්කොම කලවම් කරගෙන ඉවරලා මම බලනවා අර ආහක දාන බෝඩ් එකේ පොඩක් ගාලා මට ඕන පාට හැදිලාද තියෙන්නේ කියලා. පාට හරි, දැන් මම මෙයාගේ ඇඳුම ගා ගන්නවා ලා පාට සම්පූර්ණේ. ඊට පස්සේ මම තද පාට හදා ගන්නවා. ඒකට කොලොන් බින්දු තුනක් දෙකක් හෝ තුනක්. දාලා බලන්න පාට හරිද කියලා. පාට හරි. ඊට පස්සේ මම අඳුර වෙන්න ඕන තැන්වල මේ තද පාට ගා ගන්නවා මේ විදිහට. ආයෙත් ලා පාට අරගෙන තද පාටයි ලා පාටයි එකතු වෙන තැන් බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහට.
හද පාට ආයිසුටක් ගත්තා අඳුර වෙන ඕන තැන් වල ආයි ගෑවා ආයතර විදිහටම බ්ලෙන්ඩ් කරගන්න ලාවාටි දැන් මම යාගේ කොණ්ඩේ පාට කරගන්න යන්නේ. ඒකේ රෝන් පාවිච්චි කරනවා පාට දෙකක්. කළු සහ නිල්. කළු වෙනම ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ කළුයි නිලුයි දෙක එකට මිශ්‍ර කරලා තව පාටක් මම හදා ගන්නවා. කොලොන් බින්දුවක් දෙකක් වගේ තමයි මම මේකට එකතු කරගන්න මොකද ලා පාට අවශ්‍ය නැහැ ටිකක් තදට තමයි කොණ්ඩෙ පාට කරගන්නේ දැන් මම මේ කොටසේ කළු පාට විතරක් ඉස්සෙල්ලා පටන් ගන්න හරියෙන් ගන්නවා ඊට පස්සේ නිලුයි කළුයි මිශ්‍ර කරපු පාටෙන් අග කොටස පාට කරගන්නවා තද කළු වන නිසා මම මේකට කොලොන් මිශ්‍ර කරන්නේ නැතුව පින්සලේ තියෙන කොලොන් වලින්ම ගා ගන්නවා කළු පාට ටිකක් කොටසක් හැර මම තව කොටසක් මේ විදිහට පාට කරගන්නවා නිලුයි කළු එකතු කරලා හදාගත්ත පාට තමයි මම මෙතන ඉස්සෙල්ලාම ගාගත්තේ තද කළු අරගෙන පටන් ගන්න තැන පොඩ අඳුරු කරගන්නවා ස්මන් තව නිල් පාට පොඩ්ඩක් එකතු කරගන්නවා අර නිලුයි කළු එකතු කරලා හදාගත්ත වර්ණය තව ලා කරගන්න පොඩ්ඩක් දැන් මම මේ කොටස කළුයි නිලුයි කලවම් කරලා හදාගත්ත පාටක් පාට කරනවා ඉස්සෙල්ලාම ඊටසේ කළු පාටට කොලොන් එකතු කරලා හදාගත්ත පාටින් පහළ කොටස පාට කරනවා
මේ විදිහට කොටසින් කොටස අපිට අවශ්‍ය පාට දාලා highlight කරන්න ඕන දැන් highlight කරලා dark කරන්න ඕන දැන් dark කරලා color කරගන්න පුළුවන්. කළු පාට පොඩ්ඩක් පාවම මම ඇඩ් කරගන්නවා ඩාක් මදි නිසා තියෙන කලර්ස් ටික. මේ කොටසත් මම ලයිට් කලර් එකකින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඔවුට්ලයින් කරන එක ගැන කියන්නම්. ඉමේජ් එක සම්පූර්ණයෙන් හොඳටම වේලුනාට පස්සේ තමයි ඔවුට්ලයින් කරගන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇට්ලස් බ්ලැක් කලර් පෙන් එක, ප්ලැටිනම් එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ජෙල් පෙන් එකම පාවිච්චි කරන්න. මෙතනදී මම මේ හාර්ට් එකත් කලර් කරගන්නවා පින්ක් කලර් එකෙන්. පස්සේ තාම නම් මගේ මේජ් එක වේලිලා නැහැ. ඒ වුණාට මම ඔයාලට පෙන්නන්න මෙයාගේ ඇස් දෙකයි කටයි මාක් කරනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් වේලුනාට පස්සේ අවුට්ලයින් කරගන්න. ඔයාලට තව අපේ වීඩියෝස් බලන්න පුළුවන් ධනුස් ක්‍රියේෂන්ස් YouTube channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, videos වලට like කරන්න කියලා invite කරනවා. මේ තමයි අපේ final output එක. අලුත් video එකකින් අපි ආයෙත් හම්බ වෙමු. බොහොම ස්තුතියි නැරඹුවාට.